ඇත්තටම මේක මේ දේශපාලන සමාජ කාරණයක්. ඒ කියන්නේ තිබෙන අපේ මානසිකත්වය ඇතුලේ අපිට වටිනාකම් බවට පත් කරලා තිබෙන්නේ මේ දේපල. ඒක තමයි ඇත්තම කාරණේ. මම කියන්නේ මේක ඉන්නේ මේ මුදල් හැර මුදල් වල වටිනාකම හැර වෙන කිසිම දෙයක වටිනාකමක් දකින් නැති සමාජයක් තමයි අපේ මේ තිබෙන ආර්ථික ක්‍රමයෙන් ගොඩනගන්නේ. ඒක මනුෂ්‍යත්වයට එරෙහි. ඒක මේ අද ඉඳ පටන් ගත්ත කන්නේ මේ අවුරුදු 2030 මේ පන්ති සමාජයේ ඇතුලේ දේපල හිමිකම ප්‍රධානම වැදගත්ම දේ වශයෙන් සලකන සමාජයක් තමයි නිර්මාණය. ඒතර ඒක ආර්ථිකෙන් විතර නෙවෙයි. ඊට පස්සේ ඒකට ගැලපෙන්න සින්දුද, කවිද, පොද්ද, චිත්‍රපටිද, ආකල්පද ඔක්කොම හැදෙනවා. ඉතින් එතකොට ඒ නිසා මිනිස්සුන්ගේ තනි තනි වැරද්දක් මේක නෑ. අපේ ඔළුවට වැටෙන්නෙම අර දේපල සම්බන්ධ කතාව. ඊපස්සේ ලස්සන සම්බන්ධවත් අපිට දෙන එක එක විග්‍රහ වෙනස්නේ. ඔව්. දැන් අපේ රටේ මම හිතන්නේ 1800ට කලින් මේ සුදු ලස්සනයි කියලා තිබුණා කියලා. දැන් මේ සුදු අධිරාජ්‍යවාදීන් ඇවිල්ලා සුදු කළු බේදය හදලා සුදු අය උසස් කියන මත එක්ක තමයි සුදු ලස්සනයි කියන එක. ඔව්. සුදු ලස්සනයි කියලා කියන්නේ කිසිම හේතුවක් නැහැ. මොකද අපේ රටේ හිටපු රජවරුත් බිසෝවරුත් දෙකොල්ලම මේ තලෙලු කට්ටි. ඔව්. ඒ නිසා දැන් දේපලත් එක්ක හැදිච්ච තම නරුම මානසිකත්වකින් තමයි අපිව මේ අපේ දෛනික ජීවිතේ අපි තීන්දුව ගන්න. අපේ ආකල්ප සකස් වෙන මම කිව්වේ මම අභ්‍යවකාශගාමියෙක් වෙන්න ඕනි කියලා. ඒ මට දැන් එක වසරේදී අභ්‍යවකාශය කියන එක තේරෙන්නේ නැහැ නේ. ඒතර මට ගුරුවරයෙක් හරි ගොවියෙක් හරි වෙනවා වෙනුවට මට ඒ අදහස නෑ. ඒක එන්නේ ඇයි? ඒකට තියෙන පිළිගැනීම නිසා. ඒකට තියෙන කීර්තිය නිසා. ඊපස්සේ ඉංජිනේරුවෙක් කියලා කියන්නේ ඒකට තියෙන අර ගණිතයට තියෙන ආසාව අට අමතරව ඉංජිනේරුවෙක්ට විශාල යම්කිසි අර සමාජ මට්ටමින් උසස්නේ. අපි ගත්තොත් ආර්ථික මට්ටමින් උසස්. පිළිගැනීම ලොකුයි. දරුවට ගිහිල්ලා ඉස්කෝලේ කියන්න පුළුවන් මගේ තාත්තා මෙහෙම කෙනෙක් කියලා. ඉතින් අපි වුණත් ඒක ගොදුරු බවට පත් වෙනවා. ඉතින් තේරුම් ගත්තට පස්සේ මේක අතාරින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ දේපල වලට මුල් තැන දෙන සමාජයක් නිර්මාණලා තියෙනකොට තරුණ තරුණයන් දරුවන් හැම කෙනාම ඒකට යොමු වෙනවා. නමුත් ඒක ඊට පස්සේ ඒක තමයි වටිනාකම බවට පත් කරගන්න. නමුත් ඇත්තනම ගත්තට පස්සේ දැන් ඕක මේක ඊටාම නරුම ලෙස නියෝජනය නිරූපණය වෙන තැන තමයි මේ මංගල යෝජනා. මංගල යෝජනාවල බැලුවම මේ ගෑනු ළමයා පිරිමි ළමයා ගැන නෙමෙයිනේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අපි කවුරුත් දන්නවා කුලය තියෙනවා ආගම තියෙනවා. දැන් තව මම දන්න ටිකට අමතරව මම කියන්න. දැන් අලුත්ම එක තමයි ඒකේ තියෙනවා මේ කැනඩාවේ ප්‍රයුරන් සහිත. නැත්නම් එංගලන්තේ නෑනා ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ මල්ලි ඉන්නවා. දැන් අපේ රටේ විගමනිකයෝ කියන්නේ ශ්‍රී ලාංකේය විදේශගත ශ්‍රී ලාංකේයෝ 130ක් වගේ තමයි ඉන්නේ. ඔය 130න් 120කට ආසන ප්‍රමාණයක් ඉන්නේ ගැමුණු මේ මැදතරදී. නමුත් ඔබ බලන්න කිසිම මංගල යෝජනාවක ජෝර්දානයේ සෞරා ඉන්නවා කියලා හරි කුවේට් වල නෑනා ඉන්නවා කියලා හරි සෞදියේ මල්ලි ඉන්නවා කියලා හරි දාන්නේ නෑනේ. දාන්නේ කැනඩාවයි ඕස්ට්‍රේලියාවයි එංගලන්තේ විතරයි. ඇයි? එයාර ආර්ථිකය පිළිබඳ නැගුම් කාර්යය. සමහරට කටාරල කරන්නේ ඉංජිනේරින් ජොබ් එක. ඒක දාන්නේ නෑ. සමහරට ඉතාලියේදී කරන්න වෙන්නේ ඇත්තටම ඊට වඩා අර සම්මත වශයෙන් ගත්තොත් 15යි සම්මත රැකියාව. අපි සම්මත අපිට 15 උසස් ප්‍රශ්න නැති වුණා. නමුත් අරක තමයි දාන්නේ නැගුම් කාර්යය. ඉතින් මෙන්න මේ වගේ ඇත්තටම ගත්තට පස්සේ මුදල් එක්ක තමයි ඊට පස්සේ මේ සම්බන්ධය හැදෙන්නේ. ඔරුපාරු එක්ක. ඉතින් මේකේ තියෙන ලොකුම අවුල තමයි මේවත් එක්ක ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න ගියාට පස්සේ හැම කෙනාටම ආර්ථිකයක් අවශ්‍යයි කියන එක වෙනම කතාවක්. නමුත් අපි අපේ බිරිඳ හරි තමන්ගේ මහත්තයා හරි නැත්නම් ආදරවන්තය තෝරගන්නේ අර කියන ඔරුපාරු පැත්තෙන් වැඩිපුර ජීවිතයට එහෙම යන්න බෑ. ඇත්ත දැන් ආදරය කරලා විවාහ වෙච්ච කෙනෙක් විදිහට සහ විවාහලත් අවුරුදු ගාණක් එකට ජීවත් වෙන කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් ජීවත් වීමට ඇත්තටම මේ ඔරුපාරු කතා අදාළ වෙන්නෙම නැහැ. සතුටින් ඉන්න. ලොකු ආර්ථික ජීවිතයක් තට්ටු දෙකේ තුනේ ලොකු ගෑක් හදලා ඒකට නෙමෙයි. ඉතින් ඇත්තම ගත්තට පස්සේ අර ඔරුපාරු නැතුව තමන්ගේ ප්‍රේමතාව වෙමදී තෝරගන්න පුළුවන් නම් ඒකෙන් ජීවිතේට විශාල සැහැල්ලුවක් හම් වෙනවා. ඊට පස්සේ ගමන යන්නත් ලේසි. ඒක තමයි තියෙන්නේ. ඇත්තමලා තියෙන්නේ මේක ලොකු වෛරස් එකක්. ආදරේ මැද්දට පැන කඩම් ආපු ලොකු වෛරස් එකක්. ඒ නිසා මේ සිස්ටම් එක තොරුන් අරගෙන මේක ලොකු වෛරස් ගාඩයක් දාගන්නවා. අද විදිහට කියනවනේ. ඔව්. ඉතින් මොකද ඔරුපාරු මුල් කරගත්තොත් මම ළඟදී Facebook එකේ දැක්කා. මම දැනව මේක කිව්වට කමන්නේ කියලා. එක මේ ප්‍රොෆයිල් පික්චර් එකක්. එක හරි වටිනවා. ඒකේ තියෙන්නේ ගෑල් ළමයෙකුයි ප්‍රේම ළමයෙකුයි ඉන්නවා. ඒකේ ඉන්නේ
ගෑල්ලනගේ අර එයා පොඩි ස්කර්ට් එකක් ඇඳලා ඉන්නේ. ඒක මැදින් චුට්ටක් පළලා තියෙනවා. ඒ පිරිමිලම් දෙන්න කරටක් දාගෙන ඉන්නේ. පිරිලමයාගේ අනිත් අතෙන් එක අතකින් අර ගෑල්ලමගේ අර සායේ අර පළපු තැනින් චුට්ටක් උස්සන් ඉන්නවා. ගෑල්ලමයාගේ අනිත් අත එක අතක් කරටක් දාගෙන අනිත් අතින් පිරිමිලමගේ පිටිපස්ස සාක්කුවේ තියෙන පර්ස් එකට පර්ස් එක උස්සන් ගන්නවා. ඒක වර්තමාන මේ ප්‍රේමේ එක පැතිකඩක් ඇතුළත තියෙනවා. සරලව කිව්වොත් පිරිමිලමයා හදනවා. ගෑල්ලමයාව ලිංගික වශයෙන් පාවිච්චි කරන ආදර සම්බන්ධයක්ම නෙමෙයි ආදරය ඇතුළේ ලිංගිකත්වයේ තියෙනවා නමුත් ඊට වඩා වෙනස් අර සාමාන්‍ය කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් කියන්නේ මේ උස්සන්න කියලා කියන ඒක කෙල්ල හදනවා කොල්ලා සුද්ධ කරන්න. ඒතර ප්‍රේමය කියලා ඕක තමයි සම්බන්ධගතන. ඉතින් ඇත්තටම ඇත්තට වෙන්නේ ඒකෙන් දෙන්නම පීඩාවටපත් වෙනවා. දෙන්නම පීඩාවටපත් වෙනවා. ඉතින් ඒකෙන් ගැනලම විතරක් නෙමෙයි දෙන්නම පීඩාවටපත් වෙනවා. ඉතින් ඇත්තටම මේ මේ සිස්ටම් එක විසින් තමයි මේ අවුල හදන්නේ. අතනම තමයි මුල දැන් මේ කාරියක් කලින් ඉඳලා පැහැදිලි කරගෙන එන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දැන් මේ මිනිස්සු සහ ගැහණු අතර අපිව හෝමෝන වලි. අපි ජීව විද්‍යාත්මකවම අපිව ආදරය කරන්න අනිකාකට ආකර්ෂණයක් කරන්න පොළඹවනවා. ඒතර ආදරය කියලා කියන්නේ ගැමුණු මේ අර ඔළුවේ උඩ කැම්ප් එකක් ගහගත්තා වගේ. ඔළුව උඩ කඳු උරක් බැඳගත්තා වගේ ආදර කරන කාලේ නේද? ඔව්. එතකොට මේක එක යුද්ධයක් ඔළුවේ. ඒකට අපිට ප්‍රශ්නයක් ඇප්ලිකේෂන් දාලා ගෙන්න ගත්තා. ප්‍රශ්නයක් ඇප්ලිකේෂන් දාලා ගෙන්න ගත්තා වගේ වැඩ. ගෙන්න ගත්තා වගේ ඒක තමයි ගින්නේ. ඒ ගින්න ඕන. නැත්නම් මේ يعني දකින්න ඕන පපුව දනවා SMS එකක් ගහන්න තියෙන බෑ අද තත් වෙනවා නේ ඉස්සරහන් ලියුමක්. ඒකයි තාම හොඳ දෙයක්. ඒතර ඒකට අපිව පොළඹවන්න අපිට මොකද මිනිස්සුන්ට වර්ගයාබෝ කරද්දී ඒක ඕන. මොකද දැන් මිනිස් දරුවාට අවුරුදු 20ක් විතර තිස්සේ පුරුදු වෙන දේවල් තියෙනවා. එයා අවුරුදු 25ක් යනකම්ම වැඩෙනවා. මොලේ අවුරුදු 25ක් යනකම්ම වැඩෙනවා කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. එතකොට ඒ නිසා මේ අම්මයි තාත්තගේ දෙන්නගම රැකවරණය මිනිස් දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මේ දෙන්නට එකට ඉන්න සබාධාමින්ම අවුරුදු ලක්ෂ ගාණක් ඇතුලේ අපිට යම් යම් ජීව විද්‍යාත්මක වශයෙන් සපෝට් එකක් දීලා එකට ඉඳලා අම්මයි තාත්තා එකට ඉඳලා මේ පොඩි එකා හදපල්ලා කියන. ඒකට අපිට බයොලොජිකල් සපෝට් එකක් තියෙනවා. හැබැයි ඒකෙන් විතරක් යන්න බෑ. අපි සමාජ සත්ත්වයෝනේ. එතකොට ඒ නිසා අපිට අවබෝධයනුත් තේරුම් ගැනීම ඇතුළෙත් යා යුතු ගමනක් තියෙනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ මේ තිබිච්ච ස්වභාවික බැඳීමට තමන් කැමති ගෑනු ළමයෙක් එක්ක පිරිමි ළමයෙක් එක්ක ආදරය කරලා ඒක අකමැති වුණාම වෙන් වෙනවා. ඒක වෙන පිහින් අනගන්න බැනගන්න රණ්ඩු වෙන්න යන්නේ වෙන් වෙනවා. ඔයා බලලා දෙනවද නැහැ ගැමුණේ අපකලිප්ටෝ කියලා ෆිල්ම් එකක් තියෙනවා. අපකලිප්ටෝ හරිම සුන්දරයි. නේද? ඒකේ වෙන මොකුත් ඔරු පාරු මොකුත් නැහැ. ඒ වගේම කසාද බඳපු කෙනා කසාද බැනීමක් ඇතර නැහැ. නමුත් එකම කෙනෙක් එක්ක ජීවිත කාලෙම ඉන්නව කියලා හේකුත් නැහැ. හැබැයි ඒ වගේම ඒ සමාජ පොදු විවාහ ක්‍රමයක් තිබුණා කියලා මේ පිසුවක් වගේ එහෙමකුත් නැහැ. එහෙම හේකුත් නැහැ. ඉතින් ඒක නිසා දැන් ඉතින්ට තමයි ඔන්නෝයි කි සාමාන්‍ය ස්වභාවික සමාජයට තමයි ඇත්තටම මේ පවුල කියන එක හදලා මේ ආර්ථික කරුණු මැදිහත් වෙන්නේ. ඇත්තටම ඉතින් ආර්ථික සම්බන්ධයේ විසින් තමයි තාත්තලා දූලා අතරත් අම්මලා පුතාලා අතරත් බිරිඳ ස්වාමි පුරුෂයන් ආදරවන්තය ආදරවන්තිය අතරත් ලොකුම බාධා හදන්නේ. ඊට අමතරව අපිට සංස්කෘතික පීඩනයකුත් තියෙනවා. විශේෂයෙන්ම අපේ ගත්තොත් එහෙම ඒ කියන්නේ දැන් අපේ රටේ යුරෝපයේ වුණත් එහෙමයි. දැන් මිනිස්සුන්ට අපි යුරෝපේ බැලුවොත් ඇයි යුරෝපේ ගොඩක් ගෑනු ළමයි පිරිමි ළමයි දැන් මිනිස්සු අය මේ බල්ලෝ මෙච්චර හදන්නේ. මිනිස්සු තමයි මේ සත්ත කරුණාව කියලා නෑ. වර්තමාන සමාජය ඇතුලේ මිනිස්සු ෂුවර් නෑ. අනික ෂුවර් නෑ. ඒ ෂුවර් නැති නිසා තමයි තමන්ට සතාකව තමන්ට ද්‍රෝහි වෙන්නේ හරියට හදාගත්තොත්. ඒ නිසා මිනිස්සුට තනිකම් තනියම ඉන්න බෑ ගැමුණු. එයාට අනිවාර්යෙන් කෙනෙක් ඕන. ජීවියෙක් අවශ්‍යයි. ඉතින් ඇත්තටම අද ධනාශ්වර ක්‍රමයේ ඇතුලේ කොච්චර ඛේදවාචකයක් ගොඩනගන ලෙසද කියනවා මිනිස්සුන්ට තම මිනිහෙක් ෂුවර් නැති නිසා විශ්වාස නැති නිසා සත්තු ඇති කරන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තම ගැතර පස්සේ මේක මේ සමාජ ක්‍රමය ඇතුලේ නතර කරන්න බෑ. එකම දේ මේ සමාජයේ මෙහෙම එන ලෙඩ ගොඩක් කියලා තේරුම් ගන්නකෙ. කියන්නේ මේකෙන් කරන්නේ ගමන දැන් අපේ මේ සමාජෙන් කරන අවුලක් තමයි. අපිට දැන් සාමාන්‍ය පවුලක් ළමෙක් ගත්තොත් රැකියාව. එයාගේ අධ්‍යාපනය, නිවාසය. මේ ගොඩක් දේවල් එයාට අහිමි කරනවා. ගොඩක් අමාරු දේවල් බාට පත් කරනවා. හැබැයි විතරක් නෙමෙයි මේ සිස්ටම් එක කරන අවුල අපේ ඔළුවට ලොකු වෛරස් එකක් දානවා. ඒක තමයි මනුෂ්‍යත්වය නැති කරන වෛරස් එක. ඉතින් මෙන්න මේ තත්ත්වේ තේරුම් අරගත්තොත් අපි මම හිතනවා යම් ප්‍රමාණයකට මේ වෙන්න තියෙන වියවුල් වෙන්වීම් නැත්තම් මේ විනාශකාරී විදියට මානව සම්බන්ධතා පවත්කරගෙන යන තත්ත්වේ වෙනස් කරගන්න අඩු කරගන්න පුළුවන් කියලා.
නමුත් තිබෙන දේ තමයි හැම විටම අපිව අපිව අපිට වැඩිපුර පෙන්නුම් කරන්න අපිව වැඩිපුර යොමු කරමින් තිබෙන්නේ තිබෙන්නේ සංස්කෘතික කාරණා හරහා ඔය දේපල කතාවම නිසා එතකොට මිනිස්සු ඉතින් එතෙන්ටම යොමු වෙනවා ඒක තමයි මිනිස්සුන්ගේ තරුණ තරුණියන්ගේ ආදර්ශය බවට පත් වෙන්නේ දැන් සරලව ගත්තොත් මෙහෙම දැන් ටෙලි නාට්‍යවල අශෝක හඳගම මහත්මයාගේ ටෙලි නාට්‍ය තිබ දුන් හිඳාන්තරේ ඒක ගැමනු මේ ගැල්ලොමේ පිරිමිලමේ දෙන්නම කැතයිනේ ඒ නළුවා නිලිය ලස්සනයි වෙනම නමුත් ඒකේ හැඩ තමයි ගන්නලා තියෙන දෙන්නම කැතයි දැන් අපේ ටෙලි නාට්‍යවල කැතය ආදරය කරන්නේ නැහැ සාපේක්ෂ කැතය එතකොට මම කියන්නේ අපි සාමාන්‍ය අපේ රටේ 90%ක්ම සාමාන්‍ය පෙනුමක් සහිතයින්. 10%ක් තමයි ඊටාම මොනවාරි සුරූපී කියන්න පුළුවන්. තව 10%ක් අතර ඉන්න පුළුවන් ටිකක් සාපේක්ෂව විරූපී කියන්න පුළුවන්. නමුත් අපිට හැම විටම පෙන්වන්නේ අර උඩ 10%ක් නේ 5%ක වගේ කතාව. එතකොට අපිව මානසිකවම පොළඹවනවා ඒක අත්පත් කර. ඉතින් ඒක අත්පත් කරගන්න අපිට බෑ. ඒකත් එක්ක පීඩාවට ලක් වෙනවා. ඒක අත්පත් කරගන්න අපි අනවශ්‍ය දේවල් වලට පෙළඹෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ මානුෂ්‍යත්වයේ නැති කරන සමාජ වටපිටාවක් අපිට උරුම කළා තියෙනකොට ඒක ඇතුලේ අම්මා තාත්තා නෝනා මහත්තයා ආදරවන්තයා ආදරවන්තිය දෙක ඔක්කොම බිඳ වැටෙනවා. ඒක ඊට වාචිකය තමයි මුළු ලෝකෙමත් අපේ රටත් ගොදුරලා තියෙන්නේ.